අයිබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය සමගින් අද ඔබ හමුවනමම සදීප නෙත්සර ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත අම්බලංගල ජනතාවට බෞද්ධ ආමාත්‍ය ජාලය පිරිසිදු දියෙන් දුන් සවිය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 72 වන උපසම්පදා විනය කර්මය ආරම්භයි ගල්කිස්ස තපෝදනාරාමේදී කුලදරුවන් 15ක් සසුන් බිමට සැරයටියට අලුත් මුහුණුවරක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමුත්තේගම අම්බලංගල ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයේ සපුරාලමින් බෞද්ධ ආමාත්‍ය ජාලය මූලිකත්වයෙන් ජල පෙරණ යන්ත්‍රයක් ස්ථාපනය කෙරුණා. එම ජල පෙරණ යන්ත්‍රය ඊයේ ජනතා අයිතියට පත් කෙරුණේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලය කුරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ සුරතින් අම්බලංගල පබසර මෙහිණි ආරාමේ මෙම ජල පෙරණ යන්ත්‍රය ස්ථාපනය කෙරුණේ බෞද්ධ ආමාත්‍ය ජාලේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙසින් කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා තරුණ සහෘද සංසදය මේ සඳහා අනුග්‍රහය දැක්වුවා. ජල පෙරණ යන්ත්‍රය ජනතා අයිතියට පත් කළ ශ්‍රී සම්බෝධි මහ විහාරාධිපති බෞද්ධ ආමාත්‍ය ජාලේ කරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යන්ත්‍රයේ මංගල දියවර ආරාමේ බෝධින් වහන්සේ වෙතත් බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙතත් පූජා කළා. විශාල පිරිසක් මේ අපවිත්‍ර ජලය නිසා විවිධ රෝගාබාධයන්ට ලක් වෙලා රෝගී ජනතාව හැටියට තමයි ජීවත් වන්නේ. ඒ නිසාම බොහොම දුෂ්කරව හරි හම්බ කරන ධනය ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙන නිසා බොහොම දුෂ්කරව තමයි ජීවත් වන්නට සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට යෙදුණු බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවර අපවත් වී වදාළ අප ගුරුදේවෝත්තම දන්නාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටින අවදීදී මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් බොහොමයක් දියත් කරන්නට යෙදුණා. ඒ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යමින් අද දවසේත් එවැනි ජල පිරිපහදු මධ්‍යස්ථානයක කටයුතු ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන සදැහැති පින්නතුන් පිළිබඳව දැනුවත් භාවයට පත් වෙලා විශාල පිරිසක් මේ පින්කමට දායක වෙනවා. අද දවසේ මේ උතුම් සත්කාරයට දායක වෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි විශේෂයෙන්ම ශ්‍රී ලංකා තරුණ සහෘද සංසදය. ඒ හැමදෙනාගේම දායකත්වයෙන් යුක්තව තමයි අද දවසේ අවුරුත කරන ජල පිරිපහදු මැදිස්ථානයේ මේ විදිහට ඉදි කරලා පරිත්‍යාග කරන්නට කටයුතු සංවිධානය කර ගන්නට යෙදුනේ. සම්බන්ධීකරණය සිද්ධ කරන්නේ ප්‍රගති සේවා පදනම තාක්ෂණ සහාය ලබා දෙන්නේ නිල්දියදහර ජල කරමනාකරණ ආයතනය විසින්. අපේ ආරාමයේ වැඩ සිටින මෑණියන් වහන්සේලාට පිරිසුදු පානීය ජලය ලබා ගන්නටත් මේ ගම්මානයේ ජීවත් වන හැමදෙනාටම පිරිසුදු පානීය ජලය ලබා ගන්නට ඉතා වටිනා පින්කමක් හැටියට දායක වුණු දායක පින්වුතුන්ට සතුටු වෙන්න පුළුවන්. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි දැනගෙන පින්කමක් සිද්ධ කර ගැනීම මේ පින්කමෙන් රැස් කර ගන්න පිළිවන්කම ලැබෙන ආනිසංස වඩා වර්ධනය කර ගන්නට ඒකාන්තයෙන් හේතු වාසනා වෙනවා. මෙහිදී අදහස් දක්ව බෞද්ධ ආමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහතා මේ ස්ථානයේ මේ ජල පෙරණ යන්ත්‍රයේ සවිකිරීම මේ ගමට ලැබුණු ඉතාම හොඳ ත්‍යාගයක්. පානීය ජලය කියන එක ඉතාමත්ම අවශ්‍යයි මනුෂ්‍ය ශරීරයට. ඒ විතරක් නෙමේ සියලු සත්වයින්ට. අපේ අධ්‍යාත්මික දියුණුව අපි ඇති කරගන්න ඕනේ. ඒ මාර්ගයෙන් තමයි අපිට භෞතික දියුණුව ඇති කරගන්න පුළුවන්.
ඉතින් අධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න තමයි අපේ මීට අවුරුදු 14කට පෙර බෞද්ධා නාලිකාවේ නිර්මාතෘ වන අපේ අති උතුම් දන්නාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ මේ බෞද්ධා නාලිකාව ඇති කළේ. ඒ ඔබලාගේ ඒ සිංහල බෞද්ධ ධර්මය විශේෂයෙන්ම ත්‍රිපිටක ධර්මය දැන කියාගෙන අධ්‍යාත්මික ගුණය ඒ සෑම කෙනෙක්ගේම දියුණු කර ගැනීමට ප්‍රගති සේවාපද නමේ සම්බන්ධීකරණයෙන් ජලපිරණ යන්ත්‍රය ස්ථාපනය කරන අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දුන්නේ නිල්දිය දහර ජලකලමනාකරණ ආයතනය විසින්. ජලපිරණ යන්ත්‍ර සඳහා පරිත්‍යාගශීලීන් අපට මුණ ගැහුණේ බෞද්ධා නාලිකාව මෙවැනි සත්කාරයන් කරලා ලංකාව විතරක් නෙමෙයි ලෝකය පුරා මේ වැඩසටහන් විකාශනය කරාට පස්සේ ඒ වැඩසටහන් දැකපු ඒව නරඹපු අපේ රටේ විදේශගත වෙලා ඉන්න තරුණ කණ්ඩායමක් තමයි අද දවසේ මේ අම්බලංගල ගම්මානේ මේ පරිත්‍යාගය කරේ. අම්බලංගල පබසර මෙහෙණි ආරාමාධිපතිනි පූජ්‍යපාද මාතලේ මෙත්තා දම් දිනු මෑණියන්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. ගල්කිස්ස තපෝතනාරාම විහාරස්ථානයේදී ඊයේ කුළුදරුවන් 15 දෙනෙකු සසුන් ගත කෙරුණා. පුණ්‍යෝත්සවය පැවැත්වුණේ අමරපුර ශ්‍රී සද්දම්ම වංශ නිකායේ මහානායක අධිපූජ්‍ය අහුංගල්ලේ ශ්‍රී සීල විසුද්ධි මහානා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානය හා ගල්කිස්ස තපෝදනාරාම යන උභය විහාරාධිපති පූජ්‍යපාද තලල්ලේ මෙත්තානන්ද නායක ස්වාමින් වහන්සේගේ හා ගල්කිස්ස තපෝදනාරාම විහාරාධිකාරී සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන් පරිවේනාධිපති පූජ්‍යපාද තෙරුන්නාන්සේගම නන්ද නායක ස්වාමින් වහන්සේගේ ආචාරත්වයෙන් කුලදරුවන් සසුන්ගත කිරීම සිදු වුණා. අපගේ නායක හාමුදුරන් වහන්සේ සහ අපගේ ආරාධනයෙන් වැඩම කරන්නට යෙදුණු බෞද්ධ මාධ්‍යාලයේද කුලදරුවන් සසුන්ගත කිරීමේ පින්කමට තම දායකත්වය ලබා දුන්නා. මොරටුව අගුලාන සොමනාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍ය සදහැවතුන්ගේ වන්දනාව උදෙසා එකොත්තා නිරාවරණය කෙරුණා. චෛත්‍ය කොත්වහන්සේ පැළඳවීම සිදු කරුණේ වැඩම කර සිටි සංඝරත්නයේ ආශිර්වාදයේ මැත්තේ. ප්‍රදේශයේ පරිත්‍යාගශීලී වූ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍යානුග්‍රහය දක්වා තිබුණා. මොරටුව අඟුලාන සුමනාරාම විහාරාධිකාරී පූජ්‍යපාද බෝකුන්දර ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනය මතයි පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණේ. 7:32 උදා වෙලා තිබෙන නිසා ධම්මානන්ද අපගේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ලංකා රාමාජ මහා නිකායේ 72 උපසම්පදා විනය කර්මය අදින් ආරම්භව එළබෙන 23 දක්වා ක්‍රියාත්මක වනවා. ඒ ආරම්භල සුමනකෙත්තේ මහපිරිවෙන කේන්ද්‍ර කරගනිමින්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය මකුලැවේ විමල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ස්ථාමනීය භික්ෂුන් වහන්සේ 500 නමක් මෙවර උපසම්පදාව ලැබීමට අපේක්ෂිතයි.
72 උපසම්පදා විනය කර්මය ගම්පහ වැලිවේරිය නාරංවල ශ්‍රී සුමන කීර්ති මහපිරිවෙන මූලික කොටගෙන බියගම කල්යාණී නදී උදකුක්කේප සීමා මාලකයේ ඉදිකරන ලද විශේෂ වූ සීමා මාලකයේ තුලදී සාමණේර භික්ෂූන් වහන්සේලා 500 නමකට අධික ප්‍රමාණයක් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයේ පිහිටවීමට නියමිතයි අග්ගමහා සද්ධම්ම ජෝතික දජ අති ගෞරවණීය පූජිතර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සවස 5ට විශේෂ උත්සව සභාවකින් සමාරම්භය සනිටුහන් කිරීමට නියමිතයි 2022 ජනවාරි මාස 19 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති ගෞරව ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය එවගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්ප්‍රාප්තිය නාරංවල සුමන කීර්ති මහා පිරිවෙන තුල පැවැත්වෙන විශේෂ උත්සවයට සහභාගී වීම නියමිතව තිබෙනවා. එය 19 වෙනිදා සවස 4ට ප්‍රධාන උත්සවය සුමන කීර්ති මහා පිරිවෙන මුල් කරගෙන පැවැත්වෙනවා. භික්ෂුන් වහන්සේලා අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මයට ලක් කිරීමේ කටයුත්ත කල්යාණී නදී ඉදිකරන ලද විශේෂ සීමා මාලකයේ තුලදී 14 වෙනිදා ආරම්භ කරලා 23 වෙනිදා දක්වා අඛණ්ඩව මේ ක්‍රියාවලිය සිදු කිරීමට නියමිතව පවතිනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කැලණිය ප්‍රාදේශික සංඝ සභාවේ ප්‍රධාන ලේකාධිකාරී පුරල විනීත ගෞරවනීය ස්වාමින්දයන්න් වහන්සේගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පින්කමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ අපේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ උතුම් පින්කම සඳහා තමන්ගේ දායකත්වය සලසා දීලා කටයුතු සාර්ථක කරගන්න හැම දිනාගේම සහයෝගී දායකත්වයේ සලසා දෙන ලිසාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඓතිහාසික දේකවාපේ සේරදුන්ගේ කැණීම් කටයුතු වලදී හමු වූ සර්වඥ ධාතුන් වහන්සේලා අම්පාර දිසාලේකම් කාර්යාලයේ සිට නැවත දේකවාපේ සේරදුන් අවියසට වැඩම කරවීමේ පුණ්‍යෝත්සවය එළබෙන දුරුතුපුර පසළොස්වක පොහෝ දිනයේදී සිදු කිරීමට නියමිතයි. ඒ බෞද්ධ මාධ්‍යාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන් දිගවාපිය අති උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් ඓතිහාසික පින්බිමක්. පසුකාලීනව කලයාගේ යැවැමින් විවිධ හේතුන් මත අභාවයට පත් දිගවාපිය සෑරදුන් යලි ප්‍රතිනිර්මාණය කිරීම ආරක්ෂක අමාත්‍යංශයත් බෞද්ධ මාධ්‍යාලයත් ආරම්භ කළේ බරට තූපවංශ කතාව තුළ දිගවාපිය අනාගතයට වර්තමානයේ පරිත්‍යාගශීලී දෙස් විදෙස් සදහැවතුන්ගේ දායකත්වයද ලබා දී මාහැඟි පුණ්‍ය කර්මයකට එක්වන්නට ඉඩ ලබා දෙමි. ව්‍යාපෘති යරතේ දිවයිනේ තොරාගත් ස්ථාන කිහිපයක බෙවන පිටත් දිගවාපි යළිදැකම ව්‍යාපෘතිය උදෙසා ගඩොල් නිෂ්පාදන කටයුතු සිදුපනවා. එමෙන්ම දිගවාපේ සැරදුන් වන්දනා කිරීමට පැමිණෙන සදහැපතුන්ගේ සහ සැරදුන් නිති කිරීමට කැපවන පින්වතුන්ගේ බුද්ධාලම්බන ප්‍රේතිය වඩවනු පස් දිගවාපේ පුදබිමේ සවිකිරීමට බලාපොරොත්තු වන නවීන ශබ්ද විකාශන පද්ධතිය වෙනුවෙන්ද ඔබට දායකත්වය ලබා දිය හැකි. ඒ සඳහා වැඩිදුර තොරතුරු දැනගැනීමට කතා කරන්න 0777 97609 සහ 0771 53 63 333 යන දුරකථන අංකවලට. මෙතර ඓතිහාසික දිගවාපිය සැරදුන්ගෙන් මෑතකදී කැණිම්බලදී හම්බෝ සර්වඥ ධාතුන් වහන්සේලා මෙවර පිට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැන්පත් කොට පුද පූජාවන් සිදු කරනවා. එම සර්වඥ ධාතුන් වහන්සේලා නැවත දිගවාපිය සැරදුන් වෙත වැඩම කරවීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන 13 දිනට යෙදී තිබෙන දුරුතුපුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ ආරක්ෂක ලේකම් ශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස වැඩම කරවන සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ දිගවාපිය සැරදුන් අභියසේ ස්ථාපිත කළ විශේෂ ධාතු මන්දිරයක් තුළයි. එදින සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා දෙතිසක් ව්‍යංජන වලින් සමන්විත ප්‍රථම සම්බුත පූජාවද සිදු කෙරෙන අතර බෞද්ධ රූපවාහිනිය ඔස්සේ සම්බුත පූජාව සජීවීව විසිරුවා හැරීමටද සැලසුම් කර තිබෙනවා. පූජාව මෙහෙවනු ලබන්නේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලය ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන් විසින්. පුණ්‍යෝත්සවය සඳහා ප්‍රධාන හා මාධ්‍ය දායකත්වය දරන්නේ බෞද්ධ මාධ්‍යාලයයි. පාගමනින් ගොස් බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරන වියපත් වැඩිහිටියන්ට සහය වීම සඳහා නව රොබෝ ඇතුමක් ජපානයේ පරීක්ෂකයන් පිරිසක් විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ පුවතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත.
The 6-kilogram suit is normally used at healthcare facilities. Tokyo පර්යේෂණ ආයතනයයි මෙම රොබෝ ඇඳුම නිර්මාණය කර ඇත්තේ. මෙහි පළමු අත්දැක බැලීම ජපානයේ හෙන්රෝ බෞද්ධ පුදබිමේදී ඉක්උත් දිනක සිදු කර තිබුණා. මෙම රොබෝ ඇඳුමින් වැඩිහිටියන්ට ඇවිදීමට සහාය ලබා දෙන්නේ පාදයට මෙන්ම පිටුපසට ස්ථවි කර ඇති කුඩා මෝටර් යන්ත්‍ර ආධාරයෙන්. වෙහෙසකින් තොරව මෙම රොබෝ ඇඳුම භාවිතයෙන් ඕනෑම දුරක් ඇවිද යාමට හැකි අතර වෝක්මේට් ලෙස නම් කර ඇති මෙය ඇවිදීම සඳහා වැඩිහිටියන්ට සහාය වන සැරයටියේ නවීන තාක්ෂණික අනුවාදය ලෙසයි පර්යේෂකයෝ හඳුන්වන්නේ. The program organizers are considering offering package tours for elderly pilgrims employing the device. එත්සමගින් අතර නියමිත සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය මෙන්නිමවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශය වන අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට එක් වේ හැකි ඔබ සමට සෝදායි රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි.